नमस्कार नमस्कार करमु मंद लोके अवसान कालिका मत लगाई इतिंग अपिच्छा मगा यूट्यूब नालिका अवस एक तो ये ना हम के नाटा फेसबुक नालिका अवस में एक तो ये हम के नाटा मम इल्ला से जिन्हों आप जिके के बिला मुझे नमस्कार करान स्वामी कहाँ से लोग के जाए दुकरवीन प्रशंसा करान मंद एक हम के निकट में अभी एक आज स्वामी कहाँ से आठ में कराई दिया इस आप में मिला गे दिलन कहाँ से तुम्हें हम दिया को बार के मिली आप यहाँ करमो हालेलुया देवी स्वामी वगे नाम प्रशंसा करना में अलंकार उदासन निसा स्वामी मैं मेरी आकार के वहां से समग्र दाक्ष से वहां से दल कर समग्र स्वामी संबंध मिला नमस्कार करान वगे वचन आसान दुख करुणा में निसा सुतवार तवे नमस्कार स्वामी प्रेमणीय दर्निष्ठ देवी स्वामी वहां से की आपको करते वहां से अपने दास हम के लिए बुधवार की बिरणी सास स्वामी व्यवस्था कार्य के वहां से Thank you.
देवा स्वामी प्यार में खाले तुलो वाहन से अपना बेन नो मेरे को आप एक निखाव वाहन से के पाम न थमा चुके वाहन से आप एक निखाव स्वामी जब के मार के किने स्वामी को अपने बस दाखुन तो बस सुहर वाहन से कैसे बड़ा के ने गमन करा न स्वामी वो बगे इंदा पर पुकार कर मैंने विश्वास में आने वो बगे मार के गमन करना फिर से मनुष्य पुकार कर मैंने वाहन लुया स्वामी ने वाहन से निरंतर मां समग्र सिद्धि रणी सागर सुधि वेवा स्वामी ने उनके नाम में प्रशंसा वे बाहर लुई अब गायना करो शुद्ध तुमान मां समग्र नीति अपहसी तैन पसंद कर आया ने स्वामी बाहर से अपने सैम अपहसी तैन Thank you.
नमस्कार विश्वास करना व्यक्ति वीडियो दाक्षण्यम अभी संबंध विशेष अंतर्जाले अबो मवड़ती नमस्कार 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 नमस्कार
सातन एव रावटला एकर ओह उद्रगत तकेला ने मंदरे ऐना मकदान माता ओबोव माव देवियाँ मांस से मावला तने मैडम कुत्ते नहीं ऐस्वर्गे नतीवेच्चर स्वर्गे आहिमेच्चर स्वर्गे बैठुनु ऐस्वर्गे नतीवेला दिया ऐ नमस्कार है ओबो माव तुलिं देवियाँ मांस करगांगर ओबो मामे एक तरह नतन ओबो देवियाँ मांस के हाथों पर निदोड़ो ओबो जानवर धारु में ब मावा कुसे दरागना दस मास या कुछ दारा गन ये दरुवा हाथला बटला उपकोन करला ये दरुवा कावदार कावसकर वेना आम्मा केरेंट आम्मा की हुवत वेना केरेंट याके मुलु कैपाबी मम याके मुलु देव मा अतरा दाला ये आम्मा डा दुका कहते रहते वेना केरेंट आम्मा कीला ये आम्मा डा सेनी जान देखूत ये मावटा कोच्चर दुका कहते रहते ओब බොහෝ වෙලාවට මේ දෙවියන් වහන්සේව නමස්කාර නොකර දෙවියන් වහන්සේ දිවෙන ගෞරව නොදී අපි දෙවියන් වහන්සේගේ හදවතට දවනවා එනවා මම නිරතුරුවම පාපෝචාරණය කරන්න ඕනේ නිරතුරුවම ඔබ පසුතැවෙන්න ඕනේ මෙන්න මේ කාරණාව ගැන මොනවාද ඔබ දෙවියන් වහන්සේගේ හදවතට දවනවා අපි ගොඩක් වෙලාවට අපි කරන පව් ගැන අපි දෙවියන් වහන්සේ සමාවෙලිනවා ස්වාමීනි මං කාමදිට්ඨි ආචාරය කෙරුවා ස්වාමීනි මං හොරකම් කෙරුවා ස්වාමීනි මං බොරු කෙරුවා මම ස්වාමීනි මම කෙරුවා අරව කෙරුවා මේව කෙරුවා කියලා අපි ඒවට සමාවෙලිනවා නමුත් දෙවියන් වහන්සේගේ සිතර දෙවට අපි සමාවෙලිලන්නේ නැහැ ඔබ දන්නවද ඔබ ඍජුවම ඔබ දෙවියන් වහන්සේව නමස්කාර නොකර ඔබ වෙන වෙන දේවල් වලට මේ පොළවේ දේවල් වලට මේ පොළවේ තියෙන දේවල් වලට ඔබ නමස්කාර කරන්න ගියාම ඒවට මුල් තැන දෙන්න ගියාම දෙවියන් වහන්සේ හදවතට ඇයි හේතුව දෙවියන් වහන්සේ ඔබව මාව මැව්වේ ඔබව මාව දහසක් අතරින් තෝරගත්තේ වෙන කිසිවක් නිසා නෙවෙයි ඒ දෙවියන් වහන්සේට ස්වර්ගයේ අහිමි වෙච්ච ස්වර්ගෙන් ධර්මා දම්බු ඒ නමස්කාර කණ්ඩායම ඔබ තුලින් මා තුලින් විස්තර කරන මිනිස එනිසා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ප්‍රේමවන්ත දරුවනේ මේක ඔබ ඔබගේ මනසේ නිරතුරුවම තබා ගන්න ඕනේ එනම් අපි ප්‍රීති වෙන්න ඕනේ පිරිසක් ඇයි අපි ප්‍රීති වෙන්න ඕනේ වෙන කිසිවක් නිසා නෙමෙයි ඒ දෙවියන් වහන්සේ අනර්ග වැඩකට ඔබව මාව තෝරගෙන තිබෙනවා එනම් අප මේ පොළවේ දේවල් වලින් අපව සතුට කරන්න බෑ ඇයි හේතුව අපි වෙනස්ම පිරිසක් දෙවියන් වහන්සේ වෙනස් කර්තව්‍යයකට මාවු පිරිසක් දෙවියන් වහන්සේ වෙනස්ම වැඩකට කැඳවු පිරිසක් මොකක්ද කැඳවීම මොකක්ද වැඩේ දෙවියන් වහන්සේට නමස්කාර කිරීමයි ඔබගේ මුළු ශක්තියෙන් ඔබගේ මුළු බුද්ධියෙන් ඔබගේ මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේ නමස්කාර කිරීම ඔබ හරියට ඒක කරලා ඔබ දෙවියන් වහන්සේ හදවත රුධෝපයකට ඔබ උන්වහන්සේගෙන් සමාව ඉල්ලලා ඔබ උන්වහන්සේට කෙරේ සම්බන්ධතාවයෙන් නැවත පැමිණෙනකොට හරියට අර දාලා ගිය දරුවා අර තමාගේ මව එපා කියලා අයින් කරලා ගිය දරුවා නැවත ඒ දරුවා තමාගේ මව පිළිගෙන තමාගේ මවට කිව්වා මම්මේ මං වාගේ හදවත රුධෝපවා තාත්තා මම වාගේ හදවත රුධෝපවා ඔබ ඔබ මාව හැදුවා ඔබ මාව හැදුවේ වෙනස් කර්තව්‍යයකට ඒ කර්තව්‍ය අමතක කරලා දාලා මම ඔබගේ ඈත් වෙලා ගියා කියලා ඔබ සමාව ඉල්ලන නැවත හැදෙන නැවත හැරෙනකොට ඒ දෙවියන් වහන්සේ ඔබ වෙනින් වෙනස්නවා එතකොට ස්වර්ග දූත සේනාව ඔබ සමග ක්‍රියා කරනවා එවිට ඔබ යාඥා කරන සෙනික ඔබගේ යාඥාන බිඳු අද ගොඩක් දෙනාට අපේ යාඥා වලින් බිඳු ලැබෙන්නේ නැත්තේ ප්‍රධාන හේතුව මොකද්ද අපි දෙවියන් වහන්සේගේ හදවත රිදෝපේක යන පස්ත වෙන්නේ අපි නිරතුරුවම දෙවියන් වහන්සේගේ හදවත රිදෝනෝ අපි නිරතුරුවම දෙවියන් වහන්සේගේ හදවත දුකටපත් කරනවා මේ නිසා අපි පසුතැවෙන්න ඕනේ කියන මේ කාරණාව ගැන මේ කාරණාව අපි නිරතුරුවම පසුතැවෙන්න ඕනේ අපි මේ පසුතැවීම තුළ අපි දේව සම්බන්ධතාවෙන් නැවතෙන්න ඕනේ ඒ නිසා ඔබ ඔබගේ පුද්ගලික ජීවිතය කරන පව් වලට සමාව ඉල්ලනවා වගේම ඔබ පළමු කොට දෙවියන් වහන්සේට විරුද්ධව දෙවියන් වහන්සේගේ හදවත රිදෝපේ ගැන ඔබ සමාවයි දෙන්න ඕනේ. ඇයි හේතුව ඔබව මාව මැවුනේ වෙන කිසිවකට නෙවෙයි උන්වහන්සේ. ස්වර්ගයේ අහිමි වෙච්ච, ඒ ස්වර්ගයේ නැති වෙච්ච නමස්කාරය ඔබ මාතුලින් අරගන්න පිණිසයි. ඒ නිසා පවුතුමා පිළිප්පේ සභාවට මෙහෙම ප්‍රකාශ කරනවා. පවුතුමා පිළිප්පේ සභාවට මෙහෙම ප්‍රකාශ කරනවා. අපි පිළිපෙ තුන්ගෙනි පරිච්ඡේදයයි පොඩ්ඩක් කියවල බලුවොත් අපි පිළිපෙ තුන්ගෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා මෙහෙම කියනවා. හරි. එකිනෙක පෙර තලකේ ජා
ජාතික අයිතිවාසිකම් හා ක්‍රිස්තුස් වහන්සේ නිසා නොසලකා හැරීම නා පාවුල්තුමාගේ තිබුණු අයිතිවාසිකම් පාවුල්තුමාට දෙනෙච්ච හිමිකම් පාවුල්තුමාට තිබුණු බලපුලංකාරකම් අපේ වචනෙන් කියනවා පාවුල්තුමාට තිබෙන තත්වය එසියල්ල ක්‍රිස්තුස් වහන්සේ නිසා නොසලකා හැරීම ඇයි හේතුව ඔහුට ක්‍රිස්තුස් වහන්සේ මුණ ගැසුනම ඒ සියල්ල ඔහුට එපා වෙච්ච නිසා මෙන්න මෙතන තමයි අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි සිට ගන්න ඕනේ අද බොහෝ වෙලාවට අපි කොච්චර කිව්වත් අපි මේ තැන අපි හිට ගන්නේ නැහැ ඇයි හේතුව ක්‍රිස්තුස් වහන්සේ දෙහා ගිය දේවල් අපගේ ජීවිත දිවෙන නිසා බලන්න මේක බලන්න පදේ කියනවා අයි බලනකොට අපි යාඥා කරලා මේ වචනය ගන්න දෙවන් වහන්සේට දෙවිපියන්ගේ වහන්සේ ස්තුත මේ වචන නිසා මේ වචනට ආශිර්වාද කරන්න මේ වචනේ අසන අයගේ හදවත් ස්පර්ශ කරන්න ඔවුන්ගේ ජීවිත වෙනස් වෙන්න සලස්වන්න ස්වාමිනේ යම් කලක් ඉඳන් මිනිස්සු මේ වචන අහනනම් මේ වචනේ පරිද්දෙන් ඔවුන්ගේ ජීවිත වෙනස් කරලා ඔබ වහන්සේට ලං වෙන්න ස්වාමිනේ ඔවුන්ට උපකාර කරන්න දෙකිලා ආඥා කරනවා ඔබ ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් දවරණේ පරණේ පදේ කියනවා පිළිති තුන්වෙනි පරිච්ඡේදේ ඉතින් මාගේ සහෝදරේනි ස්වාමීන් වහන්සේ තුල ප්‍රීති වෙන්න මම එම කාරණාව නුඹලාට ලියා එවීමට මට වෙහෙසක් නැත නුඹලාගේ ප්‍රවේශම පිණිස ඒක හොදය ආ බෞද්ධතුමා කියනවා ප්‍රේමවත් සහෝදරේනි ක්‍රිස්තුස් වහන්සේ තුල ප්‍රීති වෙන්න දැන් මෙන්න මේක තමයි අද ධර්මයේ අපිට තියෙන ලොකුම ජයග්‍රහණය. අද ඔබ දන්නවද ලෝකයාම ප්‍රීතියෙන් නැහැ. අද ලෝකයාම අසතුටෙන් ඉන්නේ. ලෝකයාම බීතියෙන් ඉන්නේ. ලෝකයාම බලාපොරොත්තු නැතුව ඉන්නේ. ලෝකයාම සැකෙන් ඉන්නේ. මිනිස්සු ගැන සැකයි. ළඟට එන මිනිස්සු ගැන සැකයි. ළඟ ඉන්න මිනිස්සු ගැන සැකයි. තමාගේ හොඳම හිතවතා වුණත් දැන් බොහෝ දුරෙන් නම් එනවා නම් ඔවුම සැකයි. තමාගේම සහෝදරයා වුණත් ඈත ඉඳන් එනවා නම් ඒ මනුස්සයර සැකයි. එතකොට මොකද වෙන්නේ? ඒ නිසා ඔහුගේ ප්‍රීතිය නැති වෙලා යනවා. අද මිනිසුන්ගේ ප්‍රීතිය නැති වෙලා ගිහිල්ලා. මිනිසුන්ගේ තියෙන සියලුම දේවල් මිනිසුන් දහින් වෙලා තිබෙනවා. නමුත් මෙතන කියන පාවුල්තුමා නුඹලා නිතරම ප්‍රීතියෙන් සිට බලලා. ඇයි අපිට ප්‍රීති වෙන්න ඕනේ? අපිට ප්‍රීති වෙන්න කාරණා තුනක් තියෙනවා අපේ ජීවිතේ. සැබෑ ප්‍රීතියද? සැබෑ ප්‍රීතියට කාරණා තුනක් තියෙනවා. අපි මම කැමති නිපුණි මේ බයිබල් පදයේ කියවන පොඩක් අපේ මේ මයික් එක ළඟට ඇවිල්ලා එතකොට හැමෝටම ඇහෙනවා හැමෝටම ඇහෙනවා දැන් අපි දකිනවා ප්‍රීතිය කියන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ ඵලයක් ආමෙන් පළවෙනි එක තමයි ප්‍රීතිය කියන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ ඵලයක්. එතකොට අපේ ප්‍රීතිය සුද්ධාත්මයන් වහන්සේ තුල සුද්ධාත්මයන් වහන්සේ අප තුල වාසය කරන නිසා අන්න අපේ ප්‍රීතිය සම්පූර්ණ වෙනවා. අපි ගලාති 3:22 පොඩ්ඩක් බලමු. ගලාති 3:22 තමයි ගලන් පහේ විසිරෙන තමයි යන්නේ. බට අමුතු වුණා ගලාදි පහේ විසිරෙන. නමුත් ආත්මයන් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ ද ක්‍රියා කිරීම යන මේවාය. හරි. දැන් බලන්න ආත්මයන් වහන්සේගේ ඵල මොනවද? අරි ප්‍රේමය ප්‍රීතිය දෙබලන්න දැන් සුද්ධාත්මයන් වහන්සේ අපතුල සිටිනකොට ඒ ප්‍රීතිය අපතුල තිබෙනවා එහෙනම් පළවෙනි ප්‍රීතිය තමයි සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල මා තුල වාසය කිරීම රයිට් සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල මා තුල වාසය කිරීම හරි එතන මොකද වෙන්නේ දෙවැනි එක තමයි
අපට නොපඩවා ප්‍රීතිය වෙනකොට යම් යම් කාරණා අපගේ ජීවිතේ ඉෂ්ට වෙනවා ඔබ නිරන්තරම දැන් සුද්ධර්මයන් වහන්සේ බලන්නේ ප්‍රීතිය තමයි ඔබ තුළ සුද්ධර්මයන් වහන්සේ සිටින එක දෙක තමයි ඒ ප්‍රීතිය නිසා ඔබ නිරන්තරම දැනන සුද්ධර්මයන් වහන්සේ තුළ ප්‍රීතිය සිටින නිසා මොකද වෙන්නේ ඔබගේ ජීවිතයේ සියලු කාරණාවල් සුභ සිද්ධ වෙන්න යනවා ඔබ ජීවිතේ සාර්ථකත්වයට පත් වෙනවා කොහොමද සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුළ සිටින නිසා සුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රීතිය ඔබ තුළ තිබෙන නිසා සුද්ධාත්මයන් වහන්සේගේ ඵල ඔබ තුළ තිබෙන නිසා ඔබ නිරතුරුවම ඔබ සාර්ථක මනුස්සයෙක් බවට පත් වෙනවා ඒ සාර්ථකත්වය මත ඔබ ප්‍රීති වෙන්න යනවා දැන් දෙවෙනි ප්‍රීතිය බලන්න බලන්න ප්‍රීති සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුළ ඉන්න එක දෙවෙනි ප්‍රීතිය ඒ සුද්ධාත්මයන් වහන්සේ තුළ සිටින නිසා අප තුළ නිතරම ප්‍රීතිය කියන සාර්ථකත්වය තිබෙනවා ආමෙන් හල්ලෙලූයා නේද તો අපමද අපතුලින් නේද කෙඳිරි ගෑම් නේද මැසිලි නැගීම් හරි පාපෙන් වැළකී සිටීම මේ දේවල් අපතුල තිබෙනවා තේරුම්බඩ කියන්නේ හරි හරි එතකොට මේ දෙයක් එතකොට අපි නිතරම අපේ තුළ ප්‍රීතිය තියෙන කොට මොකද වෙන්නේ ඒ කරන කොටගෙන අන්නයේ ජීවිත වෙනස් කරන්න පුළුවන් ජීවිතයක් අපිට ලැබෙනවා. ඔබ දන්නවද? පළවෙනි එක සුද්ධාත්ම ඔබ තුළ සුද්ධාත්මයන් වහන්සේ තුළ දෙක ඔබ සුද්ධාත්මයන් වහන්සේ තුළ සිටිනකොට මොකද වෙන්නේ? ඔබ තුළ නිතරම ඔබ ප්‍රීති වෙනවා, ඔබේ ජීවිතේ දේවල් සාර්ථක වෙනවා. ඒ සාර්ථක වෙනකොට ඔබේ ජීවිතේ කෙඳිරි ගැම් ඔබගේ කනස්සලු ඔබගේ ජීවිතේ තියෙන අර පරාජිත හැකින් සියල්ල හැදෙන්න යනවා ඔබට ඒ කාරණා කොටගෙන අන් අය සුභාරංචිය විතර නැඹුරුනවා දෙවියන් වහන්සේව දිනා ගන්න පුළුවන් වෙනවා ඔබ දන්න කිසිම මිනිස්සු කැමති වෙන්නේ නැහැ මූණ එල්ලන්න ජීවිතය ගත කරන්න ඔබගේ ජීවිතයේ අසතුටෙන් පිරලා තිබුණා ඔබගේ ජීවිතේ කනස්සල්ලෙන් පිරලා තිබෙන්නේ ඔබගේ ජීවිතය ඔබ හැම වෙලෙම කෙඳිරි ගාමින් නම් ඉන්නේ මොන මිනිස්යරද ඔබගේ ක්‍රිස්තියානි ජීවිතය අවශ්‍ය කරන්නේ මොන මිනිස්යරද ඔබ තුල ඉන්න ක්‍රිස්තුස් වහන්සේව අවශ්‍ය කරන්නේ ඔබ කියන ක්‍රිස්තුස් වහන්සේව අවශ්‍ය කරන්නේ ඔබ හැම වෙලෙම කෙඳිරි ගානවා නම් ඔබ හැම වෙලෙම මැසිලින නගනවා නම් ඔබ හැම වෙලෙම සතුටින් නෙමෙයි නම් ඉන්නේ ඔබ හැම වෙලෙම ඉන්නේ කේත් ගිහිල්ලා නම් ඔබ හැම වෙලෙම අසමාලාරෙන් නම් ඉන්නේ කාඩ්ද ඔබ කියන දෙවන් යේසුස් වහන්සේ වල කරන්නේ එනිසා දැන් පාවුතුමා එක විතර කියන්නේ නුබලා නිතරම ක්‍රිස්තුත් වහන්සේ තුළ ප්‍රීති වෙන්න ඕනේ මේ ප්‍රීතිය අපගේ ජීවිතේ බොහෝ දේවල් වෙනස් කරනවා හල්ලෙලූයා කියමුද හල්ලෙලූයා දෙවියන් වහන්සේගේ ප්‍රීතිය කියන්නේ එහෙම දෙයක් අපි නැවත යමු පිළිපු දුන්නේ පරිච්ඡේදයට දැන් දෙවෙනි පදේ කියන බල්ලන්ගේ ප්‍රවේශම් වෙන්න නපුරු ක්‍රියා කරන්නන්ගේ ප්‍රවේශම් වෙන්න ඡේදය කරන්නන්ගේ ප්‍රවේශම් වෙන්න දැන් මෙතන කාරණා තුනක් ගැන කතා කරනවා මෙතන මොනවද හරි බල්ලන්ගේ නපුරු ක්‍රියා කරන්නන්ගේ හරි චර්ම ඡේදය කරන්නන්ගේ දෙවියන් වහන්සේගේ පාවුල් තුමා මෙතන පාවිච්චි කරනවා මොකද්ද පළවෙනි එක තමයි ව්‍යාජ ගුරුවරු කණ්ඩායම් තුනක් ගැන කතා කරන්නේ මේ හරි පළවෙනි එක ව්‍යාජ ගුරුවරු දෙක ඇලිලා ව්‍යාජ ගුරුවරු හරි නමක ඇලිලවන්තයන් ගැලිනුන දෙන මිනිස චර්මච්ඡේදී වියුතිය කියලා කියන බොරු කරන අය දැන් යුදවරත් නම් හැමයි කියන හරි යුදවරත් නම් හැමයි කියන මොනවාද ගැලේම ලබන්න නම් චර්ම ඡේදය වෙන්න ඕනේ. ගැලේම ලබන්න නම්
प्रवेश नपुर क्रियाकरण प्रवेश निपुणी देवियन महंसेगे आज्ञा पवत्रिम मिस चर्मच्छेदे किसित नत अचर्मच्छेदे किसित नत यम पदवियक एक एक्केना केंदवनु लभूयेद एहिम ओपवतीवा चर्मच्छेदे लबन्नहुनम् ක්‍රිස්තුස්වහන්සේගෙන් නුඹලාට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම නුඹලාට කියමි. ආ දැන් බලන්න පාවුල්තුමා යාගේ නම කියලාම කියනවා. උඹලා කර්මච්ඡේදය කරන්න ඕන නම් උඹලා කර්මච්ඡේදය වෙනවනම් හොඳයි මම සිද්ධ ගන්න. කර්මච්ඡේදය වෙන්න ඕන නම් හරි ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට බලන්න ඇයි හේතුව? ක්‍රිස්තුස්වහන්සේ අපව උදසා මරුණට පස්සේ උන්වහන්සේ මළුන්ගේ නැගුණට පස්සේ අපිව ඒ ඇදහිල්ල කරන කොටගෙන නොමිලේ ධර්මේශ කරන ලබනවා ඒකින්ද අපි මේ කරන දේවල් වලින් නෙමෙයි අපි කරන යම් යම් දේවල් වලින් අපිට පාරක් කරගන්න බෑ මම මෙහෙම නිසා මම අහරම කරන නිසා මම ක්‍රිස්තුස් වහන්සේ ඉස්සරහා මම මේ ධර්මේශ වෙලා සිටුවා කියලා අද මේක අද ගොඩක් අය හිතන් ඉන්නවා අපි දවස් හතර මම කියන්නේ නැද්ද දිනාත්ලේ ධර්මේශ කවා කියලා කියන්නේ නැහැ මම කියන්නේ නැහැ දහහල ආඥාව කරන්න මම කියන්නේ ඔබගේ ජීවිතේ කැපීම් කරන්න බෑ නමුත් ඒක ඔබගේ ජීවිතේ ධර්මිෂ්ඨකම කොට ගණන් ගන්න ඔබට කාරණාවක් නෙමෙයි ඒක ඔබගේ ජීවිතේ ඔබට ධර්මිෂ්ඨකම කියලා ගණන් ගන්න තරම් ඒක ඔබට කාරණාවක් නෙමෙයි ඇයි හේතුව ඔබව මාව දෙවියන් වහන්සේ නොමිලේ ධර්මිෂ්ඨකම ලබා දෙනවා ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ පූජාව කරන කොටගෙන අපි ආමෙන් කියමුද හාලෙලූයා දෙවියන් වහන්සේ ඔබට මට මේ අවස්ථාව දී තිබෙනවා එහෙනම් අවශ්‍ය කරන අවශ්‍ය පාවුතුමා කියන දෙන මාංශයේ චර්මච්ඡේදය මාංශයේ චර්මච්ඡේදය තමයි අපිට මාංශයේ චර්මච්ඡේදය අවශ්‍ය නැහැ අපිට ඕනේ ආත්මයේ චර්මච්ඡේදය අපගේ හදවත චර්මච්ඡේදය කිරීම අපගේ හදවත දෙවියන් වහන්සේට ලං කිරීම මේක තමයි අවශ්‍ය කරන්නේ ඒ නිසා දැන් බලන්න තුන්වෙනි කොටසේ කියන මක්සත් චර්මච්ඡේදය නම් දෙවියන් වහන්සේ ආත්මයන් වහන්සේ කරුණාකරලා නමස්කාර කරනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල පාරක්ට කරනව මාංශයට විශ්වාස කර නැත්තව අපි ආමෙන් කියමුද ආමෙන් කියමුද අපි හදලා හලෙලූයා මනාල කියන්නේ රයිට් සබේ චර්මච්ඡය දිනන කවුද දෙවියන් වහන්සේ ආඥාන් වහන්සේ කරුණා කොටගෙන නමස්කාර කරනව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල පාරක්ට කරන අපේ පාරක්ට ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ තුල මේ අපි කරන දේවල් නිසා නෙමෙයි අද බොහෝ අය එකන් ඉන්නවා ओम
ඔබට ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ පූජාව කරන කොටගෙන ඔබට නොමිලේ ධර්ම ඉෂ්ට වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔය එකක්වත් නොකලත් ඔබ ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ පූජාව විශ්වාස කරනවා නම් ඔබ ඒ මොහොතේ ධර්ම ඉෂ්ට වෙනවා. ඔබ ආත්මෙන් සා සැබෑකමින් දෙවියන් වහන්සේට নমස්කාර කරන බුද්ධලේ බවට පත් වෙන්න ඕනේ. අර මම මුලින් කිව්වා වගේ මොනවාද ඔබව දෙවියන් වහන්සේ ඔබ වෙන කිසිම කරන්න දෙමේ নমස්කාර කරන කෙනසයි. ස්වර්ගයේ වැටිච්ච ස්වර්ගයේ නැති වෙච්ච ඒ নমස්කාරය ඔබ තුලින් අරගන්න කෙනස. ඔබ ඒක හරියට දෙනවා නම් ඔබට ඒ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඔබට දෙවියන් වහන්සේ ඉදිරියේ ඒ නිදස්කම ආශිර්වාද ලැබෙනවා. හල්ලෙලූයා හල්ලෙලූයා හල්ලෙලූයා. දැන් බලන්න දැන් අපගේ ජීවිතේ අපි බොහෝ වෙලාවට මෙන්න මේක අපේ ජීවිතේ මොකද අපේ පාරක්කුව ක්‍රිස්තුස් වහන්සේ දැන් බලන්න පාවුල්තුමා right පාවුල්තුමා කියනවා හරි හරි අද හතරෙන් පදේ කියනවා ඕනෑනම් මට මාංශිකරේ පවා විශ්වාස කරන්න පුළුවන් වෙන යම් කෙනෙක් මාංශිකරේ තමාට විශ්වාස කරන්න පුළුවන් නැත්නම් මට ඊට වඩා පුළුවන් ද පාවුල්තුමා කියනවා ඕනනම් මටත් පුළුවන් මගේ ශක්තිය කෙරේ මගේ මානසික ශක්තිය කෙරේ විශ්වාස කරන්න. අද බොහෝ කිතුනෝ තමගේ ශක්තිය තමයි විශ්වාස කරන්නේ. කොච්චර දෙවියන් වහන්සේ නමස්කාර කරනවා කිව්වත් කොච්චර යේසුස් වහන්සේ නමස්කාර කරනවා කිව්වත් ඒගොල්ලෝ භෞතික දේවල් කෙරේ විශ්වාස කරනවා. දැන් අපි භෞතික දේවල් කෙරේ විශ්වාස කරන පිරිසක් නෙමෙයි. අපි ක්‍රිස්තුස් වහන්සේ කෙරේ විශ්වාස කරන සිරගන්න. අපගේ මුළු ඇදහිල්ල අපගේ මුළු විශ්වාසය ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි. එනිසා අද බොහෝ අය ක්‍රිස්තුස් වහන්සේව නමස්කාර කරනවා කිව්වට මුළු හදවත මුළු ශක්තිය මුළු බුද්ධිය ක්‍රිස්තුස් වහන්සේට තබා නැහැ. ඔවුන් තමාගේ ශක්තිය කෙරෙහි මේ පොළවේ තියෙන මිනිස්සුගේ ශක්තිය මේ පොළවේ තියෙන මිනිස්සුගේ දේවල් කෙරෙහි විශ්වාස කරනවා. දැන් මේ කාලෙම දන්නවනේ පොළොවේ යන මිනිස්සු වැක්සිනේෂන් දාගන්න දැන් මිනිස්සු පොලිම නැහැ කියලා මිනිස්සු විශ්වාස කරනවා මේ වැක්සිනේෂන් එක හොඳයි. මම කියන්නේ නැහැ ඒක ගහන්න එපා කියලා කියන්නේ නැහැ ගහන්න කියලා කියන්නේ නැහැ. නමුත් එක එකනාගේ ඇදහිල්ල එක එකනාගේ විශ්වාසය. නමුත් ඔබ දන්නවද මිනිස්සු දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවට වැඩිය මිනිස්සු දෙවියන් වහන්සේ කෙරෙහි ශක්තිය ලබනවට වැඩිය අද මේ වෛද්‍ය උසහාගත්තේ වගේ මිනිස්සු කොච්චර සාග විශ්වාස කරනවද කියලා බලන්න. හරි මම මේක නරකක් කියන්නේ නැහැ වරදක් කියන්නේ නැහැ. නමුත් මම කියන්නේ ඒ තරමට අද කිතුණු දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. හරි දැන් පාවෝ තුන මෙතන කියනවා right පස්සේ පදගෙන 8 වෙනිදා චර්මච්චේ දිනුවා ඊස්රායෙල් වංශයේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ කෙනෙක් හෙබ්‍රෙව්ලෝගේ හෙබ්‍රෙව්ලෝ විවස්ථාව ගැන නම් පරිස්සවරේ ජීවිත ගම ගැන නම් සභාවට පීඩා කරන්නේ දියවස්ථාවෙන් පැමිණ ධර්මයේ සිකරන නිදෝෂ වෙලා තිබෙනවා. දැන් බලන්න පාවුල් තුමාට එවගේ ජීවිතේ පාරක් කරන්න ලිස්ට් එකක් ඔහු කියනවා. මට මේවා කියනවා මේවා කියනවා මේවා කියනවා මේවා කියනවා. හැබැයි එසේ වී නමුත් මට ලාභව තිබුණු යම් යම් දේ ක්‍රිස්තුස් වහන්සේ නිසා අලාභයයි සිටීමට පැන්නේ මේ. හාලෙලූයා කියමුද අපි? හාලෙලූයා කියවල මොකද්ද කියන්නේ? පාවුල් තුමා කියනවා මෙච්චර මට මගේ දේ ජීවිතේ මෙච්චර වටිනාකම් තියෙද්දී මෙච්චර මට ශක්තිය ලබන්න පුළුවන් දේවල් තියෙද්දී මෙච්චර මගේ ජීවිතේ දේවල් තිබෙද්දී හැබැයි ක්‍රිස්තුස් වහන්සේ නිසා ඒ සියලුම දේවල් මම අලාභයයි සිද්ධුවා ඒව මම ගුණයයි සිද්ධුවා. හල්ලෙලූයා හල්ලෙලූයා. දැන් අටෙන් බලේ එසේ මාගේ ස්වාමු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැඳ ගැනීම උතුම් කම නිසා ඒ සියල් අලාදේ සල්කමේ උන්වහන්සේ නිසා සිල්දීමට නැති වී ගියා පමණක් නොව ඒවා කුණු යලි සල්කමේ එසේ කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්නා පිණිසත්ය. ආමේ හල්ලෙලූයා. මෙන්න මේක තමයි අද දවසේ අපගේ ශක්තිය අපගේ විශ්වාසය වෙන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේ ඔබ මම මුලින්ම කිව්වේ දෙවියන් වහන්සේ ඔබ මාව මැව්වේ ස්වර්ගයේ නැති වෙච්ච ස්වර්ගයේ කඩා වැටිච්ච ස්වර්ගයේ අහිමි වෙච්ච ඒ নমස්කාරය කරන්නට නම් ඒ নমස්කාරය ඔබ හරියට දෙනවා නම් ඒ নমස්කාරය ඔබ දෙවියන් වහන්සේට මුළු හදවතින් මුළු ආත්මයෙන් මුළු බුද්ධියෙන් දෙනවා නම් ප්‍රේමන්තේ මෙන්න මේක අපිට අමතක කරලා තිබෙනවා මොනවාද
नमस्कार අපි මේ ලෝකයේ වෙන වෙන දේවල් කරේ පසුපස යනවා. ඒ දෙවියන් මහන්සියෙන් හදවත රිදවල තිබෙනවා. ඒ දෙවියන් මහන්සියෙන් හදවත රිදවම නිසා අද අපිට බොහෝ දේවල් අපිට නැති වෙලා තිබෙනවා. බොහෝ දේවල් අපිට නැති වෙලා තිබෙනවා. එම නිසා මගේ ප්‍රේමන්ත සහෝදර සහෝදරිය ප්‍රේමන්ත පිය ධර්මණි අද ඔබ ඔබගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ. මේ කාලේ ඔබට ප්‍රීතියෙන් ඉන්න ඕන නම් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රීති වෙන්න ඕන නම් ඔබ මේ පොළවේ දින හැම දෙයක් නොකුණියයි සිතන්න ඕනේ මේ පොළවේ දින හැම දෙයක්ම අලාභයයි සිතන්න ඕනේ මේ පොළවේ දින හැම දෙයකට වැඩිය මට ක්‍රිස්තුස් වහන්සේගෙන් ලැබුණු ගැලවීම ක්‍රිස්තුස් වහන්සේගේ කැදවීම අපිට මහත් සරණ ඕනේ අන්නේ සැලකීම මත ඔබ වෙනුවෙන් ඔබ එක යාඥාවක් කරනකොට ස්වර්ගයේ අසන්න යනවා එක යාඥාවක් කරනකොට දූතයන් ඔබ සමග ක්‍රියා කරන්න යනවා ඇයි හේතුව ඔබ දෙවියන් වහන්සේගේ නමස්කාරය කරන මිනිස්යා නිසා ඔබ දෙවියන් වහන්සේට ස්වර්ගයේ අහිමි වෙච්ච මේ පිරිමහන මිනිස්යා නිසා ඔබ දෙවියන් වහන්සේගේ ස්වර්ගයේ අහිමි වෙච්ච ඒ නමස්කාරය ඔබ පුරප්පාඩු පුරවන මිනිස්යා නිසා ඔබ ගැන දේව දූතයෝ පවසල කන්ට යනවා එහෙනම් ඔබ හරියට ඒක නමස්කාර කරනකොට හරියට ඒ දේන ඔබ සිතන සතුටේ ඔබගේ ජීවිතේ බොහෝ දේවල් වලට ලැබෙනවා එහෙනම් ඔබගේ ශක්තිය නෙමෙයි ඔබගේ ධර්ම නෙමෙයි ඔබගේ බුද්ධිය නෙමෙයි දැන් මේ පාවුතුමා කියනවා වගේ එහෙම කරන්න පුළුවන් නම් මට අනිත් මිනිස්සුන්ට වැඩි ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔබ දන්නවද? ඉතිහාසයේ සාගෙන් දෙනවා පාවුතුමාගේ පියා කියන්නේ නැව් සමාගමක අයිතිකාරයෙක්. ඔහුට නැව් දීපා. ඔහුට ඒ වගේ ශක්තිය ලැබුණා. හැබැයි ඒ සියල්ල පාවුතුමා අතහැරලා දෙවියන් වහන්සේගේ සේවයට ආවා. පැහැදිලිද කියනක? හරි. මේ ක්‍රිස්තුස් වහන්සේ නමස්කාර කරපු ක්‍රිස්තුස් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් සියලු දෙනාම උනාසික ගෝලයන් දොළොස් දෙනාම මේ ආකාරයට හොඳ උසස් තනතුරු දරපු හොඳ අය තමයි මේ සියල්ල කරලා ඒගොල්ලෝ තැන් තැන් වල දේශනා කරගෙන ගිහින්. බලන්න පා පේදුරු කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. හරි ඒ යොහාන් පේදුරු යාකෝබ් ඇන්ඩ්‍රු මේ සියලු දෙනාම ගෙම නායකයා වගේ හිටියේ. ඔව් සමානව මම හිතන්නේ බෝට්ටු සංගමේ සභාපති වෙන්නද එනවා උන අද බෝට්ටු සංගම් වල සභාපතිව ගෙවල් කොහමද අධිමෛත්‍ය කොහොම සල්ලි තියනවද හරි බේදුත් එහෙම මිනිස්සු හැබැයි මේ සියල්ල දාලා තමන්ගේ සගයොත් එක්ක ක්‍රිස්තුස් වහන්සේ පසුවසාවා හල්ලෙලූයා හල්ලෙලූයා මේ වෙන මොකද ඉස්සරේ මේ ක්‍රිස්තුස් වහන්සේව සැබෑල සත්‍යයක් වෙන නිසා උන්වහන්සේ නමස්කාර කරන්න ඕන නිසා ඔබ දන්නවද මතෙව් කියන්නේ කවුද කියලා ඔව් ඇවිල්ලා ආදායම් කොහොම සාරිස්කේ मनुष्य ඒ කියන්නේ මොකද්ද? ඔවුන්ට මරණය කියන එකවත් ඔවුන්ට ඒ විලාද ගන්නක් නැහැ හේතුව ඒ තරම් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේට බද්ධ වෙලා හිටියා. ඔවුන් ජීවත් වෙලා ඉන්න කොටම ක්‍රිස්තුස් වහන්සේ උසස්ම මැරලා හිටියේ. ඔවුන්ව ඒ අධිරාජ්‍ය මරන්න හැදුවට වැඩක් නැහැ හේතුව ඔවුන් ක්‍රිස්තුස් වහන්සේට වේදනෙන් මැරලා ඉවර නිසා ඔවුන්ට මරණය කියන එක සාමාන්‍ය දෙයක්. ඔවුන්ගේ ජීවිතේ මරණය කියන එක සාමාන්‍ය දෙයක්. ඒකයි පේදුරුව හෙට මරනවා කියලා දංගල් දාලා තියදී ඔවුන් ගීත ගා කියමින් යාඥා කරමින් සිටියේ. ඔවුන්ට ගානන්නේ හෙට මරනවා කියන හේතුව ඔවුන් ඒ දිස්තරින් ක්‍රිස්තුස් වහන්සේ උදසා ඔවුන්ගේ ජීවිත මරණයට පත් කරලා ඉවරයි. අද අපේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ උදසා මොනවද අපේ ජීවිතයේන්නේ? අද අපි කොතනද ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල? අද අපි කොතනද ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල? අද අපි කොයි ස්ථානෙද ඉන්නේ? අද ඔබගේ ජීවිතේ ඔබ විමසන්න. ඔබගේ ජීවිත විමසන්න. ඔබ කොතනද ඉන්නේ? ඔබ දෙවියන් වහන්සේගේ කැඳවීම සම්පූර්ණ කරන මිනිසෙද? මොකද්ද ඔබ දැන් සැදෙමු කියන්නේ? ඔබ ඔබ දෙවියන් වහන්සේ කැඳවුවොත් ඉන්නේ පාස්ට කෙනෙක් වෙන්නවත් සභාවේ කොහායක ලීඩ් කරන්නවත් අරකටවත් නෙවෙයි ඔක්කොම ඇවිල්ලා අතිරේක සේවාවන් විතරයි. ඒ ඔක්කොම අතිරේක දේවල්. මම මේ පාස්ට වැඩේ කරන්නේ ඒක මේ පොළවේ දෙවියන් වහන්සේ
වහන්සේ මට කියදිනම් අතිරේක හැබැයි මගේ ප්‍රධානම සේවය තමයි ඒ ස්වර්ගයේ අයින් වෙච්ච নমස්කාරය දෙවියන් වහන්සේ දෙන එක මම පාස්ට් වැඩේ කරන කඩන්නේ ඒ নমස්කාරය මම දෙන්නේ නැත්තම් මම දාසක් ගලෝගත් කරන්නේ මම දෙවියන් වහන්සේට මම කුත්තලින් උන්වහන්සේ নমස්කාර කරන්නේ නැත්තම් උන්වහන්සේ මුළුවාත්මෙන් ඒ නිසා මගේ ප්‍රේමවත් සහෝදර සහෝදරිය අද ඔබයිට තනකට එන්න ඕනේ ඔබ මුළු ආත්මෙන් নমස්කාර කරන මිනිස්සු බවට පත් වෙන්න ඕනේ बलापुरुषे ඒ අහිංසිත ස්වර්ගීය নমස්කාරය ඔබතුලින් අරගන්න. ඔබම ඒක දෙන්නේ නැත්නම් ඔබේ নমස්කාරය හරියට දෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේ හදවත දෙනවා. අද ඔබ පසුතැවෙන්න ඕනේ ස්වාමිනේ. ඔබ වහන්සේ මාව කැඳෙව්වා. ඒ කැඳවීම මම ඉෂ්ට කරන්නේ නැහැ. ස්වාමිනේ ස්වර්ගීය අහිංසිත নমස්කාරය මට හරියට දිගට හමුන්නේ නැහැ ස්වාමිනේ. අද මම සමාව වෙනවා. ඔබ වහන්සේ හිත රිදවට මට සමාව වෙන්න. ඒ සිත රිදවපු දෙවියන් වහන්සේගෙන් අපි සමාව වෙන්නට ඕනේ. ඔබ දෙවියන් වහන්සේගේ හිත රිදවල දිනවා. ඔබ ආදී සම්බන්ධතාවයට ලඟ වෙන්න. මේක අද අහලා නවත්තන්න නෙමෙයි. මේක ඔබගේ ජීවිතේ ගන්න. මේ කාලේ මේ දවස් දෙකේ මගේ පවුලේ මම නිතරම මේක අපි යාඥාවදී අපි මෙරෙහි කරන දේක්. අපි මොකද හේතුව? අපි සූදානම් වෙලා ඉන්නවා ඔසවා ගැනීමට. හැලෙලුයා. අපි පවුලක් හැටියට ඔසවා ගැනීමට සූදානම් වෙලා සිටිනවා. මගේ ඉදිරියද මගේ දරුවන්ට නම් නිතරම කියන්නේ ඔසවා ගැනීමට අපි හසු වෙන්න ඕනේ. මේ ඔසවා ගැනීමට හසු වෙන්න නම් ඔබ මේ පොළවේදී ඔබ දෙවියන් වහන්සේ නමස්කාර කරන මිනිසෙක් වෙන්න ඕනේ. ඔබ ස්වර්ගයට ගිහිල්ලා කරන්න දෙන්නේ නැත්නම් නමස්කාරය කරන්න විතරයි. වෙන දෙයක් කරන්න නැහැ. ඔබට එහෙ ගිහිල්ලා පොල් ගන්න නැහැ. මෙලි සමරන්න නැහැ. ඔබට රස්සාවල් දෙන්න නැහැ. ඔබට එහෙ ගිහිල්ලා හරි දේ shopping යන්න නැහැ. මුකුත් නැහැ. ඔබට කරන්න දෙයක් නැහැ. එහෙදී නමස්කාර කරන්න. මේ ඔබ මේ නමස්කාරය හරියට කරන්නේ නැත්නම් ඔබ කොහොමද ඔසවා ගන්නට හදු වෙන්නේ? ඔබ කොහොමද එනම් ඔසවා ගන්න එනම් ඔබ මුළු හදවතින් මුළු ආත්මෙන් නමස්කාර කරන්නේ කුණොත් විතරයි. මම ඔබට ලබන ඉරුදුන ඔබට ප්‍රකාශ කරන්නනවා. කොහොමද මොනවද අනාගතයේදී වෙන්නේ? ඇයි අපි ඔසවා ගන්නට හසු වෙන්න ඕනේ? ඇයි අපි ඔසවා ගන්නට හසු වෙන්න ඕනේ? මොකද්ද අපි මේ ඔසවා ගන්න හසු වෙන්න ඕනේ හේතුව? ඔය ඒ ඔබ කයි පළමෙනි ඔබ ඔසවා ගන්නට හසු නැත්නම් ඒ ඔසවා ගන්න හසු වෙන්නේ නැති මිනිස් ගැන බොහොම කනගාටුයි. ඒක බොහොම භයානකයක්. ඒකින්ද අද ඉඳන් ඒ ඔසවා ගැනීමට සූදානම් වෙන මිනිස්සුන්ට නමස්කාරය දෙන්න දෙවියන් වහන්සේ. අපි ආඥා කරනවා. හලෙලූයා. හලෙලූයා. අපි ප්‍රශංසා කරමු උන්වහන්සේ. හලෙලූයා. ස්තුති වේවා. හලෙලූයා. 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 ප්‍රශංසා වේවා ස්වාමී. හලෙලූයා. අපි ගායනා කරමු. ඔබ අන්තර්ජාලය හිතේගෙන Facebook තාක්ෂණය විදිහට ගන්න. අපි ගායනා කරමු. මා දෙවි තිබෙන තුරා ඔබ නම දෙන්නම්. හලෙලූයා. 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 ඔකේවත් ස්වාමීනේ. මගේ ජීවිත අද වඩා අද වඩන් පෞගේ කාලෙම අමතක කරලා දාන්න පෞගේ කාලෙම අමතක වෙච්ච ඒවා ඔබට අතපසින් අමතක කරලා නම් අද ඔබ තීරණය ගන්න ස්වාමීනි අද වඩන් මම ඔබ වහන්සේට නමස්කාර කරන මිනිස්සු බවට පත් වෙනවා හලෙලූයා 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 විවෙද දුරා ඔබ නම් දින්නන් Baby, baby.
निरंतर ओम के लिए।
मैडम उनके यहाँ में थी मेरी भगवान से उनका आशीर्वाद कर मैडम यानी उनके सिर अमार कम हो गई भगवान से उन समग्र स्थिति में उनका शास्त्री मत कर मैडम उनके जीवित आवश्यक सिर दे देव भक्ति आधार कर सिर दे भगवान से स्वर्ग सिट उनके एवं आशीर्वाद कर मैडम यानी मैं सियाल भगवान से बार कर मीन मायाज्ञा कराने अपने गल मुखार वो ये स्वान से गे नाम आशीर्वाद आशीर्वाद कर अब हम मध्य क्रिया करने सियन बुलेस्टर बाद करना यीशु स्वास्थ्य से के जीवमान बालवत अधिक नाम से इलाजित हुआ आमीन दैन योद्धा सनुग्रह पुत्र के स्वास्थ्य से समाधान है सुधार दैन महान से मगर में निम्न सासा भाई कमा दर्द मत सुधार काले सुधार कारण क्रिश्चियन से में पॉलिट कमेंट देख अब असीर नाम समय पौधन से हुआ आमीन अब बात सुबह दुसाल में देव मैं अब डे पुलाम अब डे विशेष से आत्मा का आवश्यक अब डे पुलाम अब ने තාක්ෂණයේ උසේ යටින්ම අපිට කමෙන්ට් එකක් දමන්න ඔබට පුළුවන් ඒ කමෙන්ට් කරලා ඔබට ඔබගේ නම්බරේ දාන්න අපි ඔබට පුද්ගලිකව යාඥා කරනවා ඔබ වෙනුවෙන් යාඥා කරනවා ඔබ සියලු දන්දේ සිටයි